අද දවසේ ඉඳන් Tamanට පටන් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හැබැයි ඒක කරන්න ඕනේ වැඩ පිළිවෙලක් තියෙනවා පිළිවෙතක් තියෙනවා. මම අද දවසේ ඉඳන් මේ කටයුත්ත කරන්න තමන්ගේ දියුණුවක් දකින්න පුළුවන්. ව්‍යාපාර කෝටිපතියෝ ඉන්නවා සමහරක් වෙලාවට මැණික්ගලේ වටිනාකම කෝටි ගණන්. එතකොට ඒක ඇතේ දාගෙන ඉන්නේ ඇයි? ඇයි යාලා ඒ සල්ලි මුදල් දිවියදම් කරලා ඒ වගේ දෙයක් අතේ පලන්න ගන්නෙ? කියන්නේ මොකද අනාවකියක් මේක මෙම දෙන්නේ. මේ අනාවකිය අනිවාර්යෙන් සත්ත්ව වෙනවා. ලබන ජනවාරි වෙනකොට ජනවාරි, පෙබරවාරි, මාර්තු කාල හොරාව තුල විශේෂ ප්‍රබල විශේෂයෙන්ම මේක බලපානවා විදේශගත අයට. මොකද හේතුව විදේශගත අයට විතරක් බලපාන හේතුව ඔය ලග්න තුනට ප්‍රබලත්වයෙන්ම Tamanta ධන වාසනාව ලං කරගන්න පුළුවන් ලග්න තුනක් වෙනවා. මීන ලග්නය ඒ වගේම ලග්න තුනක් තියෙන ලග්න තුනට ප්‍රධානම බලපාන හේතු කරුණු කීපයක් තියෙනවා. ගොඩක් දොඩ බලපාන සුබ ධන සම්පත් උදා වෙන්න, ඒ ධන සම්පත් ලගා කරගන්න, ඒ අයගේ ජීවිතේ ਸਰව ප්‍රකාර කරගන්න. ඒ ලංකාව විතරක් නෙමෙයි විදේශගතලා ඉන්න දරුවෝ පවා ගොඩක් අය කතා කරනවා. කතා කරලා යම් යම් කරුණු කාරණා පැහැදිලි කරලා ලංකාව ඉඳන් මේ දේවස්ථානයේ ඉඳන් කොහොමද මේ බලවේගය මෙහෙවන්නේ? හොඳම උදාහරණයක් මේ සත්ත්ව සිදුවීමක් මම මේ කියන්නේ. ඕනෙක් මෙනුකුණ ඉන්නවනම් මංගාවට આવොත් ඒක සත්ත්වල කරලා පෙන්නුම් කරන්නත් පුළුවන් මට. අනේ තුල අපේ සත්ත්වට සමාදානයේ වෙනුවෙන් අපි කිසි කරදර බාධකයක් තොරකින් අපි ජීවත් වෙන්න අපිට මේ දේ සත්‍ය ලබා දෙන්න කියලා පඩරක් ගැට ගැහුවොත් අද සම්බන්ධතාවක් වේ හෝ වේවා නැතිනම් ව්‍යාපාර කටයුත්තක් හෝ වේවා නැතිනම් යම්කිසි පීඩාවකින් පත්වලා ඉන්න කෙනෙක්ගේ හිත හැදීමට වෙන්න පුළුවන් හැරගිය කෙනෙක් ගෙන්වීමට වෙන්න පුළුවන් සමහරක් වෙලාවට කොච්චර රැකියා හෙව්වත් රැකියාවක් නොලැබෙන කෙනෙක් වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතයට නොපෙන නරක පැත්තෙන් ඉන්න කිරණ Tamanta ඉන්නේ නැහැ ඒවා වැලකිනවා එක එක ගල් වර්ග තියෙනවානේ පුස්බරාග ගලක් වෙන මුතුමාගවත් විශේෂ මැණික් වර්ග තියෙනවද මේ වගේ කියන ඇත්තනම් දන්න බලවේගවලට මංගාව තියෙනවා. දේශ කාල හොරාවක් වෙනවා. ලොකු වෙනස්කීම් කීපයක් වෙනවා. රට සුබදායක කාල හොරාවක් වෙනවා. කවදාකවත් වැරදීමක් වෙන්නේ නැහැ. වරද්දක් කරන්නත් බෑ. කිසිම කෙනෙකුට නැවත ආපහු ඇගිලි පෙගිලි ගහන්න බෑ. නිසි කාල හොරාව තුළ මේ අපේ දුප්පත් ජනතාවට, ඒ වගේම මේ ලංකා භූමියේ ඉන්න ජනතාවට, විදේශගත වෙලා ඉන්න අපේ ශ්‍රමිකයන්ට, සියලු දෙනාට සුබදායක කාල හොරාවක් ජනවාරි, පෙබරවාරි වගේ වෙනකොට අනිවාර්යයෙන්ම කීප දෙනෙකුට සිරගත වෙන්න වෙනවම. සිංහ ලග්නය කියන්නේ ලග්න තුනේ ප්‍රබලත්වයක් තියෙනවා සහයෙන් ප්‍රබලත්වයක් මේ ගෙවෙන කාල හොරාව තුළ. ඒකේ රදා පවතිනවා දවස් ඉදිරියට අද ඉඳන් දවස් 14කට බලපානවා. තමන් අන්න අයගේ දේවල් උත්සාහ කරන්න එපා. තමන්ගේ දෙයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න. තමන් ජීවිතය තුළ තමන් අදහන ආගම හිත පිරිසුදු අදහන්න. තමන් කිසිම තැනකට ගිහිල්ලා කිසිම දෙයක් අන් විදිහට පාවිච්චි කරන්න එපා. තමන්ගේ දියුණුව සඳහා, තමන්ගේ පවුල රැකීම සඳහා තමන් ඕනම තැනකට ගිහිල්ලා තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න, තමන් විශ්වාස කරගන්න, තමන්ව විශ්වාසයෙන් තියාගන්න. ඒ විශ්වාසයේ පරිදි තමන්ට ජීවිතය ගොඩගන්න පුළුවන්. Danush Lok SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිඳු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිඳු මුදල් ගනුදෙනුවක් සඳහා Danush Lok SL YouTube නාලිකාව වග කියනු නොලැබේ. ආයුබෝවන් Danush Lok SL හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා. ආයුබෝවන්. චන්ද්‍ර කුමාර ගුරුතුමා එතුමත් එක්ක අද දවසේදී සාකච්ඡා කරනවා බොහෝ දේවල් අදෘශ්‍යමානව ඔබේ ජීවිතයට ලබා දෙනවා ආධ්‍යාත්මිකව ආගම් මූලික කරගෙන දෙවිදතාවන් වහන්සේලා මූලික කරගෙන. ඉතින් අද දවසේදීත් අපි සාකච්ඡා කරමු. දැන් අද වැඩසටහන තුළින් සුවිශේෂී කරුණු කාරණා තොගයක් හෙළිදරව් වෙයි කියලා බලාපොරොත්තු වෙන මොනවාද අපිට ලැබෙන්නේ? මෙහෙමයි Danush මහත්මයා. අද කාලීතුය සීමාව තුළ මේ යන ගෙවෙන සති කීපය තුළ යම් යම් කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න තියෙනවා ඇත්තම කියනවා නම් මොකද පහුගිය කාල හොරාව තුළ යම් යම් කටයුතු වුණා ඇත්තනම කියනවා මොකද දේශපාලනයෙන් වෙනස් වීම කීපයක් වුණා එතකොට මැති ඇමතුරු වෙනස් වීම කීපයක් වුණා ඒ වගේ කාල සීමාවත් එක්ක යම් යම් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ග්‍රහ මාරුවීම් නිසා වුණ කරදර පීඩා එතකොට ඉස්සරහට බල පවතින කරදර පීඩා මිනිසුන්ගේ ජීවිතයට බලපාන්නේ කොහොමද අන් අයගේ ජීවිතවලට කරදර බාධක එන්නේ මොනවා නිසාද ඒ අයට කරගන්නුනේ කරදර වලින් බාධක වලින් මිදෙන්න පුළුවන් කොහොමද බේරෙන්න පුළුවන් කොහොමද ඒ විස්තර ටික තමයි ඉතින් පැහැදිලි කරන්න තියෙන්නේ මට මේ ඉතින් සුබ ලග්න හැමත් ලැබේ තියෙනවා ලග්න කීපයක්ම තියෙනවා ඒ කියන්නේ සාමාන්‍ය මෙහෙමයි Danush මහත්තයා ලග්න කීපයක් කියන්නේ සුබ ලග්න කීපයක්ම තියෙනවා මේ ගෙවෙන කාල හොරාව තුළ මේ ගෙවෙන මාස කාල හොරාව තුළ මේ ගෙවෙන්නේ අන්තිම මාස කීපේ තේ අන්තිම මාස කීපය තුළම යම් යම් දේවල් පෙරළී ආකාරයේ දේවල් ඇති වෙන යම් යම් ප්‍රධාන ලග්න කීපයක් තියෙනවා ලග්න තුනක් තියෙනවා ලග්න තුනට ප්‍රධානම බලපාන හේතු කරුණු කීපයක් තියෙනවා ගොඩක් දොඩ බලපානේ සුබ පැත්තට හේතු කරුණු මොකද ගත්තොත් සමහරක් වෙලාවට ඒ ලග්නාධිපතිනියන්ට නොහෙකුත් විදිහට ධන සම්පත් උදා වෙන්න ඒ ධන සම්පත් ලගා කරගන්න ඒ
අයගේ ජීවිතේ සර්වප්‍රකාර කරගන්නේ දරුවන්ගේ ජීවිත තුල කරදර බාධක පීඩා කියන දේවල් නැති කරගන්න පුළුවන් කාල හෝරාවක් ගත වෙන ඉස්සරහා කාල සීමාව තුල. ඇත්තද මේ කතන්දර එහෙම අදෘශ්‍යමාන බලවේගයකට කිසියම් කරුණක් පිළිබඳව තොරතුරු ලබා දෙන්න පුළුවන්ද? ඒක දනස් මහත්මයා මෙහෙමයි. අපි බුද්ධියක් ඇති මිනිස්සුනේ. මොකද අපි සත්තු සීපාව නෙමෙයි. සත්තු සීපාවට උනත් බුද්ධියක් කියන දේ තියෙනවා. අපටත් බුද්ධියක් කියලා දෙයක් තියෙනවා. ඒ බුද්ධිය අනුව අපිට පුළුවන් යම් දෙයක් අපි ජෝතිෂ්‍යයේ පැත්තත් අපේ ශාස්ත්‍රයේ පැත්තත් අපි ඒකනේ ඉගෙන ගන්නවා කියන්නේ. අපේ ශරීරය තුළ අපේ ජීවිතය තුළ යන ගමන් මාර්ගය තුළ අපේ අධ්‍යාපනය කියන දේ කවදාකවත් නතර වෙන තැනක් නෙමෙයි. ඒකට තමයි දනස් මහත්තයා සමහරක් අය ආනවා දුන් බලලා කරන්න පුළුවන්ද? මේම ශාස්ත්‍ර බලලා කරන්න පුළුවන්ද කිඳ මන්ද කියන එක. අපිට ඒක ශාස්ත්‍රයේ තුළ අපේ පුස්කොළ පොත්වල සඳහන් කරලා තියෙනවා මෙන්න මේ ආකාරයට මෙයාගේ ජීවන රටාව තුළ මෙයාගේ උපන් වේලාව කාල හොරාව තුළ මෙයාගේ ග්‍රහ පිහිටීම් කොහොමද? ග්‍රහ බලපෑම් කොහොමද? ග්‍රහ මාරුවීම් නිසා වෙන බලපෑම් කොහොමද කියන එක ජෝතිෂ්‍යය තුළින් ඒ ජෝතිෂ්‍යය හදාරලා තියෙන කෙනෙකුට හොයා ගන්න පුළුවන් මේ කෙනාට තියෙන ප්‍රශ්න මොනවාද මේ කෙනාට තියෙන ගැටලු මොනවාද මේ කෙනාට කරන්න ඕනි සුදුසු දේ මොකද්ද කියන එකේ ජෝතිෂ්‍යය තුල ඒ අවශ්‍ය කෙනාගේ යම් කිසි වෙලාවක අපි උපන් වෙලාව ගත්තට පසු ඒ උපන් රටාවත් එක්ක අපි කල් බලනම කාල හෝරාව තුල මේ දරුවට මේ නැකත් හෝරාව තුල මේ යන කාල රටාව තුල මේ දරුවට යම් බලපෑමක් දෝෂයක් මොනවා හරි දෙයක් බලපානවද මේ අයට මොනවා මොනවා හරි දේවල් ප්‍රශ්න කරදර තියනවද කියන එක. එතකොට අපිට නිකම්ම දැනගන්න පුළුවන් දනස් මහත්තයා තමන්ගේ ජීවිතේ තියෙන කරදර බාධක පීඩා මොනවාද කියලා. කොටිම ගත්තොත් සාමාන්‍යයෙන් දෙයක් අපිට දැනගන්න පුළුවන් දෙයක් තමයි ඔය ඕනෑම කෙනෙකුට මේ දේ අවබෝධ වෙනවා. සාමාන්‍යයෙන් ජෝතිෂ්‍යය තුල වැඩ රාජකාරි කරගෙන යන කාල හොරාවත් තුල කෙනෙක් අපි එනවා. සමහර කලාට අපි කියමුකෝ ගෑන ළමෙක් මල්බරව භාවයට පත් වුණාට පසු අපි යන වෙලාව බලන්න. අපේ නැකත් චාරිත්‍යයක් නෙවෙයි. අපි වෙලාව බලන්න ගිහිල්ලා ඒ වෙලාව තුලේ තමයි යා නාවල කරලා ගෙට ගන්න සූදානම්. ඒ අතීතේ නම් පැවතෙන චාරිත්‍ය. එතකොට මේ ජෝතිෂ්‍යය තුලින් අපි ඒ කෙනා ගාවට ගිහපහම දරුවගේ උපන් වෙලාව දුන්නාම විස්තර කියනවා. කොතනද ස්ථානයේ මේ දරුවා වැඩිවීර පත්ුනේ? කොතන ස්ථානයකද මේ දරුවා තනිකමට අහු වෙලා තියෙනවද? කින්ද මන්ද කියන දේවල් එතනින් කියවෙනවා. ඒ කියවෙන්නේ අර තියෙන කාල රටාවත් එක්ක ඒ ගෙවන දරුවා ගෙවන කාල රටාවත් එක්ක ග්‍රහ මාරුවීම් නිසා බලපෑම් ඇති වෙනවා. ග්‍රහ මාරුවීම් ඇත්ක තමන්ගේ ජීවිතේ වෙනස් වීම වෙනවා. ඒ දේවල් හරියාකාරව බලලා කියන්න පුළුවන්. මේක අඳුම් බලලවත් ශාත්‍ර බලලවත් කරන්න ඕනි කමක් නෙමෙයි. මේ දේ ශාත්‍ර බලන්නත් පුළුවන් අඳුම් බලන්නත් පුළුවන් ක්‍රම තියෙනවා. නැතුව නෙමෙයි. මේ පැත්ත වෙනයි මේ පැත්ත වෙනයි. අපි මේ ජීවිතය තුළ අපි අර මම කිව්වේ තමන් අවබෝධ කරගත්තු දේවල් තමන් ඉගෙනගත්තු දේවල් තුලින් කරන්න පුළුවන් දේවල් බොහෝ තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මෙහෙම තොරතුරු හෙළිදරව් වෙද්දි ජීවිතවල ප්‍රශ්න කරදර ඔබතුමා ගාවටත් එනවා ඇති. එහෙම ප්‍රශ්න කරදර වලට මෙහෙම හෙළි වෙන තොරතුරු වලට මොනවා හරි පිළියම් තියෙනවද? මොනවාද යොදා ගන්න පිළියම්? ඇත්තනම් දනස් මහත්තයා ඇත්තනම් කියනවා නම් මොකද ගොඩක් දුරට මේ ලංකාව විතරක් නෙමෙයි විදේශගතලා ඉන්න දරුවෝ පවා ගොඩක් අය කතා කරනවා. කතා කරලා යම් යම් කරුණු කාරණා පැහැදිලි කරනවා. මට මේ කරදරේ තියෙනවා මෙහෙමයි ප්‍රශ්න තියෙනවා මට කොහොමද ඒ වගේ ගැලවෙන්න පුළුවන් කියන එක මම ඇත්තනම් පැහැදිලි කරලා දෙනවා. ඒවට ප්‍රතිකර්ම තියෙනවා. ඒ කියන්නේ මොකද අපිට සුවපත්භාවයේ හැරෙන්න සමහරක් වෙලාවට අපේ හන්දිපත් රෝගයක් ආවට පසු සමහරක් වෙලාවට අපිට රුධිර පීඩනයක් ආවට පසු අපේ ලේමස් ඇට නහර සන්ධිගත කරව වාතරගත රෝග සෙමගත රෝග වෙන්න පුළුවන් යම්කිසි පීඩා රෝගයක් වෙන්න පුළුවන්. ඒ රෝගයට යම්කිසි සුවපත්භාවයක් ළඟා කරගන්න අපි බෙහෙත් ඖෂධ දේවල් බොනවනේ. ඒ වගේ තමයි මේ සාත්‍රේ. යම් කිසි දෙයක් නොපෙනෙන බලවේගයක් පැත්තෙන් අපි ගත්තොත් යක්ෂ දෝෂ, ප්‍රේත දෝෂ, භූත දෝෂ කියනවා කොටස් මාලාවෙන් එන මළගිය ඥාතියෙක්ගේ ඇත්තෙන් ඇත්ත පැත්තෙන් එන දෝෂ අන්ධකාරවල තමන්ගේ ශරීරයට බලපාන දෝෂ අන්ධකාරවල. එතකොට ග්‍රහ පිහිටීම් නිසා නවග්‍රහ නම දෙනා නිසා ග්‍රහ දෝෂ අන්ධකාරවල ග්‍රහ අපලෝපද්‍රව කියලා කියනවා. එතකොට අපි කියනවා සමහරක් ලාට මොන අපලයක් බලපාලත් දන්නේ නැහැ මේ දරුවට මෙච්චරයි මෙහෙමයි කිසිම දෙයක් හරියන්නේ නැහැ කර කියාට හරියන්නේ නැහැ කියලා. අපි එතකොට බලන්න ඕනේ දරුවාට මම මුලින්ම කිව්වේ යම් කිසි දෙයක් අපි බලලා කරලා ඒ තුලින් යම් දෙයක් හරියාකාර වැඩ කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් දේවල් බොහෝ තියෙනවා. කෙනෙක් අහනවා අපෙන් මෙච්චර දේවල් කරලා මෙච්චර දියුණු සාස්ත්‍රණේ තියෙන තුල මේ වගේ සාත්‍යයක් තුලින් කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා හිතන්න පුළුවන් දනුස් මහත්තයා. ඔබතුමා දැන් අහන්නත් මගෙන් ප්‍රශ්නේ ඒක. එතකොට මම කියන්න ඕනි දෙය තමයි මේ ඇගිලි පහ ගත්තොත් අපේ එක විදියක් නෑ දනුස් මහත්තයා. අද මේ තුල මේ ලංකාව තුලත් විවිධ රටවල් තුලත් විවිධ මුලාවේ දාන මුලාවට පත් වෙන මේ ශාස්ත්‍රය තුල යම් යම් පිරිසක් ඉන්නවා. එතකොට මේකෙන් වෙන්නේ සමහරක් කලාවට වැඩක් කරගත්තු කෙනෙක් ඒ වැඩේ හරි ගියේ නැත්නම් එතකොට ඒ ශාස්ත්‍රය පිරෙහෙනවා. එයාගේ තුලින් ඒ ශාස්ත්‍රයේ විශ්වාසය නැති වෙනවා. දෙවිහාමුදුරන් කෙරේ තියෙන විශ්වාසය නැති වෙනවා. ආගම තුල තියෙන විශ්වාසය නැති වෙනවා. ඒ නැති වුණාම තමයි දනස් මහත්තයා වැඩක් කරගන්න කෙනෙකුට හිත ආවත් හිත දෙන්නේ නැහැ. මම මෙයාට අහු වුණා මේක තනිකර බොරුවක් මුලාවක් කියන එක. මේක බොරු නෙමෙයි. මේක සත්‍යයක්. මේ දෙයි අපි දෙයි හාමුදුරුව මුල් කරගෙන ජෝතිෂ්‍යය පැත්ත මුල් කරගෙන මේ ශාස්ත්‍රයේ කරුණු
කරුණු කාරණා තේරුම් බේරුම් කරගෙන කරන දේවල් බොරු වෙලා නැහැ තව වෙනකන් බොරු කරන්නත් බෑ කිසිම කෙනෙකුට ඒක බොරුයි කියලා කියන්නත් බෑ හේතු කාරණ මොකද ධනස් මහත්තයා අපි පුරාණ කාල සීමාව ගත්තොත් රාවණ රජු කියන්නේ විශේෂ කෙනෙක් එතකොට ඒ තුලින් හරිය ආකාරව අපි දෙයක් බලනකොට රාවණ රජු තුමා කියන්නේ ගොඩක් දුරට මොකද රාවණායේ කාල සීමාව තුල ඉඳන් මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය තුල ප්‍රධාන මෙහෙවරක් කරගෙන වැඩ රාජකාරි කරපු කෙනෙක්. ඒ සාමාන්‍ය කලාට යන්ත්‍ර මාලාව තුළ යම්කිසි පුස්කොළ පොත්, යම්කිසි මන්ත්‍ර, ඒ වගේ දේවල් සැගවිච්ච දේවල් තවටත් තියෙන අපිට හොයාගන්න බැරි දේවල්. මංගාව තියෙනවා ඒ වගේ යම්කිසි බල සේන පුස්කොළ පොතක්. ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට මංගාවට આવත් බලන්නත් පුළුවන්. මේ මන්ත්‍රවල මේ ශබ්ද විද්‍යාව තුළ ගැඹිච්ච ශක්තිය බලය අද්භූතමා කියන්නේ එදා වගේ මතරත් වළංගුද? වළංගුයි. හැබැයි වළංගුයි මේ ධනස් මහත්තයා මෙහෙම දෙයක් තියෙනවා. Taman රැකෙන්න ඕනි. Taman පිරිසුදුලා රැකිලා හරි දෙයක් කරොත් ඒක බලපවනවා. ඒක ඒ විදිහටම බලපවතිනවා. ද විදේශීය රටවල තුබතුමල්ලට කතා කරනවාද ප්‍රශ්න ගැටළු ඉදිරිපත් වෙනවද වැඩිපුරම මොන මොන ප්‍රශ්න කඩලුද කියන්නේ ධනස් මහත්තයා මෙහෙමයි විදේශගත වෙලා කියලා නැහැ මොකද ලංකාවේ තුලත් විදේශගතලා ඉන්න අයත් විශේෂයෙන්ම කතා කරන අය පිරිස වැඩි ලංකාවෙනුත් කතා කරනවා විදේශගතලා ඉන්න අයත් කතා කරනවා විශේෂයෙන්ම ගොඩක් දුරට කතා කරන්නේ විදේශගත වෙලා ඉන්න අයට වැඩිය ලංකාවේ තමයි ගොඩක්ම කතා කරන්නේ ඇවිල්ලා වැඩක් කරගන්න පුළුවන්ද කොහොමද අපිට එන්න නැතුව වැඩක් කරගන්න පුළුවන්ද කින්දමන්ද කියලා ඇත්තටම කියන්නේ මේ කාර්ය බහුලත්වයත් එක්ක අයට එන්න අමාරුයි දුර බැහැර වැඩි කියනවා ඒ අයටත් කරන්න පුළුවන් ප්‍රතිකර්ම තියෙනවා ගොඩක් විදේශගතලා ඉන්න අය කතා කරලා කියන්නේ මෙහෙමයි අනේ වෙද මහත්තයා අපි ඉන්නේ අහවල් රටේ අපිට කර කියා ගන්න දෙයක් නැහැ අපිට කාත් කවුරුත් නැහැ අපේ කියලා කෙනෙක් මෙතන නැහැ ඒක නිසා ඔබතුමාට පුළුවන් නම් අපිට පිහිට වෙන්න කියන එක තමයි කතා කරලා කියන්නේ තනිවිච්ච ජීවිතවල අර ඒ දෙය රටකට ගියාම තනි වෙලා නින්නේ රැකියාවේ වෙන්න පුළුවන් ආදරේ වෙන්න පුළුවන් මේ ඕනි ප්‍රශ්නකට හැබැයි ඔබතුමාට මැදිහත් වෙන්න පුළුවන්ද පිහිටක් කරන් දෙන්න පුළුවන්ද ඒක සත්තලසීම මම කියනවා සත්තලසීම දෙයිහාම්තුරු සත්ත කරලා මේ ලෝතර බුදුරජාන් වහන්සේ ගුතුම් බුද්ධ රත්නේ සත්ත කරලා මම කියනවා යම් කිහිටක් හරියාකාරව තමන් බලාපොරොත්තු වෙන දෙයකට පිහිට වෙන්න පුළුවන් කියන එක මම කියනවා ඔබතුමාට විදේශ රටකින් කතා කරනවා විදේශගත වෙලා ඉන්න කෙනෙක් ලංකාව ඉඳන් මේ දේවස්ථානයේ ඉඳන් කොහොමද මේ බලවේගය මෙහෙවන්නේ කොහොමද ප්‍රතිඵල අරන් දෙන්නේ ඒක තමයි ධනස් මහත්මයා ඇත්තම කියන්නේ මම කතාවක් කියන්න මට කතා කරා යම් කිසි රටක ඉඳන් මම කැමති නැහැ රට කියන්න හොඳ රටක ඉන්න නෝන කෙනෙක් ඒ නෝනගේ ඇත්තම කියන්නේ දරුවෝ දෙන්නයි නෝනයි කීප දෙනෙක් එකතු වෙලා යම් කිසි රැකියාවක් කරලා යම් කිසි පෞල් ජීවිතයක් හදාගෙන රටාවක් හදාගෙන හිටපු කෙනෙක් එතකොට ඒ අයට පෞල් ජීවිතය තුළ යම් යම් ප්‍රශ්න ඇවිල්ලා කරදර ඇවිල්ලා පෞල දෙපැත්තට වෙලා අන්තිමෙනම දරුවෝ දෙන්නයි ඒ කෙනයි තනි වුණා. තනි වුණාට පසු මට කතා කරා. කතා කරලා අසනීප වෙනවා, රෝගාතුර වෙනවා, ප්‍රශ්න එනවා, කරදර එනවා. මට රැකියාවක් නැහැ කියන පදනමේ හිටියා. ඒ වගේ පදනම තුල යම් යම් කරදර බාධක පීඩා එනවයි කියලා ඒ අය මට කතා කළා ඒ දරුවෝ කතා කළා කියනවා ඒ පවුලේ අය කතා කළා කියනවා මේ විදේශ රටක ඉන්නේ මේ විදේශ රටක ඉන්නේ එතකොට සමහරක් කාලාට මිනිස්සු හිතනවා මෙහෙමයි මෙහෙමයි කරදර බාධක පීඩා නැහැ විදේශගතලා ඉන්න අයට කියලා මූදෙන් එතරට කරන්න බෑ කියලා කියනවා ඒක බොරු කරන්න පුළුවන් මම මේ කියන්නේ හොඳම උදාහරණයක් මේ සත්ත්ව සිදුවීමක් මම මේ කියන්නේ ඕනක් මෙනකුණ ඉන්නවා නම් මංගාවට આવොත් ඒක සත්තල කරලා පෙන්නුම් කරන්නත් පුළුවන් මට පැහැදිලිද එතකොට දන්ස් මහත්තයා ඒ රටේ ඉන්න කෙනා කතා කරලා මට අඩලඩා කතා කරන්නේ කතා කරලා දින 21ක් මාස 1මාරක් තුල මම එයාට රැකියාවක් ලබා දෙන විදිහට වැඩ රාජකාරිය හදලා දුන්නා එයාගේ ජීවිතයේ සතුට සමාදානෙන් යහපතක් කරගන්න පුළුවන් කාල හෝරාව හදලා දුන්නා අසනීප රෝගාතුර තිබ්බ ජීවිතේ මැරෙන්න කිට්ටු වෙලා ලං වෙලා හිටපු ජීවිතේ එයාට යම්කිසිතාවයකින් ගොඩ එන්න පුළුවන් විදිහට උදව් කරා පැහැදිලිද එතකොට මම මේ සාත්‍රේ හරහා තමයි එයාට ඒ දේ කරලා දුන්නේ එතකොට ඒකට කරන්න පුළුවන් ක්‍රම සහ විදි තියෙනවා ඒවට අපි අපකප වෙන්න ඕනි නැත්නම් අපි ගුරුන්හන්ස් මම ගුරුන්හන්ස් කෙනෙක් කියලා වීඩියෝ කෝල් එකක් අරගෙන එයාට කතා කරලා මේ දේ මෙහෙම කරලා දෙන්නම් මෙහෙමයි අරහෙමයි අපි කරලා දෙන්නම් කියලා මම දේවල් ඇතුළට ගිහලා එයාට වීඩියෝ කෝල් එකක් අරගෙන එයාගේ ෆොටෝ එකක් තියලා රූපයක් තියලා දෙයිහාඳුරු ඉදිරිපිටින් පල්තුරු පූජාවක් තියලා පෙන්නලා එහෙම කරන්න බෑ ධනස් මහත්තයා ඒ නෝනට මම පිහිටුනේ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මා බෝසමිඳු ඉදිරිපිටින් උතුම් විජයශ්‍රී ජයශ්‍රී මා බෝසමිඳුන් ඉදිරිපිටින් පිහිට වෙනවා කියන්නේ මොකද පුරාණ කාල හොරාව තුළ ඒක බොරුයි කියන්න බෑ අපිට එතන සත්‍යතාවය නැහැ කියන්න බෑ ඕනෑම කෙනෙක් ලංකාවේ ඕනෑම කෙනෙක් පිට රටින් ඉන්න ඕනෑම කෙනෙක් අනුරාධපුරයේ ජයශ්‍රී මා බෝහාඳුරු වන්දනා කරන්න යනවා විදේශගත වෙලා ඉන්න විදේශිකයෝ පව ඇවිල්ලා වන්දනා කරන්න යනවා ඒ ස්ථානවල ගිහිල්ලා දරුඵල නැති අය දරුවෝ ලැබෙන්න පඩුරු ගැට ගන්නවා කරදර බාධක පීඩා තියෙන අය පඩුරු ගැට ගන්නවා මගේ මට හරියට දියුණු ගමන් මාර්ගයේ විවර කරගන්න මගේ කරන අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න කියලා යම් යම් විදිහට කරුණු කාරණා පැහැදිලි කරගෙන ඔබතුමා දැකලා ඇති ධනස් මහත්තයා උඩමළුව තුළ යම් කිසි ස්ථානයකට අපි පළවෙනි දොරටුවෙන් උඩට නැගිනකොට උඩමළුවට නැගිනකොටම දකුණු අත පැත්තේ ස්ථානයක් තියෙනවා පඩුරු ගැට ගන්න ස්ථානේ. ඒ පඩුරු ගැට ගන්න තැන අපි හොඳ හිතින් ගිහිල්ලා අපි සාමාරක් වෙලාට පිළි ජාති කිසි දෙයක් නොකා අපි පිරිසිදු වෙලා හිමිදිරි පාන්දර නැකිටගෙන අපි එතෙන්ට ගිහිල්ලා ඒ ස්ථානය තුළ අපේ සතුට සමාදානයේ
wenuwen api kisi karadaraya badakaya torakin api jeevit wenna apita me de satya laba denna kiyala paddak gata gahuwot kavadaakwat eka nathi wenne ne e wage danus mahatya yam yam karunu karanat puda poojaat ekka e wage deyak karagena manusyage jeevithaya goda danna puluwan kochchara videsha gata gane tun loke kotanake hitiyat eke nama goda danna puluwan krama tiyenawa e ay wenuwen api kapa wennoni ehema naththam ara man kiyuwa wage Foto ekak tiyala rupayak tiyala deihanduranta pujawa dunnai kiyala nan kisi pratipalayak ganna ba me hama karanawakatama podui meka adara sambandhatawak ve ho weva nathinam vyapara katiyuttak ho weva nathinam yam kisi pidawakin patthala inna kenege hita hadimata wenna puluwa haragiya kenek genwimata wenna puluwa samaharak welawata kochchara rakiya hewuwat rakiyawak nolamena kenek wenna puluwa ewada pratikarma tiyenawa karanna puluwan dewal tiyenawa habai taman wiyadan karanna oni tamanta wiyadan karaganna puluwan nam wiyadan karanna puluwan patta තියෙනවා නම් තමන්ගේ වියදම් කරනවට වැඩිය දහස් ගුණයකින් ලබා කරලා දෙන්න පුළුවන් ප්‍රතිඵල අරන් දෙන්න පුළුවන් අනිවාර්යෙන් පුළුවන් දැන් වියදම් ගැන කතා කරද්දී අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ තව දෙයක් තියෙනවා සමහරක් වෙලාවට දැන් මේ වියදම් එක්ක ආදායම් බලාපොරොත්තු වෙනවනේ එහෙම නැත්නම් ලැබීම් සමහර ගෙවල් තියෙනවනේ මොනා කරත් හරියන්නේ නැහැ දැන් ඔබතුමත් කල්ලු සඳහන් කරලා තියෙනවා භූමි දෝෂ තියෙනවා මනුෂ්‍ය බලවේග තියෙනවා මේවා හින්දා ජීවිත වටනවා සමහර අය කරපු දේවල් තියෙනවා ඇති මේ වගේ දේවල් හින්දා වෙනස් වෙන ජීවිත වලට වෙනස් වෙන ව්‍යාපාර වලට සුබදායක පැති ඇති කරගන්න පුළුවන් දදුෂ්‍යමාන බලවේග තියෙනවනම් නැති කරලා සුබ බලවේග ඇති කරලා දීලා ජීවිත දියුණු කරන්න පුළුවන්. පුළුවන් දනස් මහත්. ඇත්තටම පුළුවන්. මම එහෙම කරලා දුන්න අවස්ථා තියෙනවා. මම කලිනුත් වීඩියෝ වල සඳහන් කරලා තිනවා තුන් ගම්බර අපච්චිට පහන් පත්තු කරන විදියත් ඒ වගේම කතරගම දිවි හාමුදුරන්ට පුද පූජා තියාගන්න විදියත් ඔය ව්‍යාපාර කටයුතු කරගන්න අයට විශේෂ කීපයක් තියෙනවා. දැනට මේ මොකද මම පස්සට මම ඒක තියන්නම්. මොකද හේතුව විශේෂ කරුණු කාරණා තියෙනවා. ඇත්තටම කියන්නේ මොකද ඒ දෙවිවරුන්ට අපි පහන් පත්තු කරන්න කියන්නේ නිකන් නෙවෙයිනේ. අපි පහනක් පත්තු කරන්න කියන්නේ ආලෝකයක් ලබා ගන්න. අන්න ඒ වගේ තමයි දනස් මහත්තයා ගෙවල් දොර වල ආරක්ෂාව ගේ හතර සමහරක් වෙලාවට ගත්තම හතරකම 12 කෝණ 8 කෝණ ඒ ටික ආරක්ෂාවියේ යුතුයමයි එතකොට gedara දෝසන්ධකාරයක් තියනවද නැද්ද කියලා බලා කියා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා ඊට සමහරක් වෙලාවට Tamanට පුළුවන් පහනක් පත්තු කරන්න රෑ 9:05ට උතුම් බහිරව දිවි හාමුදුරන්ට පහනක් පත්තු කරලා දින 3ක් එක දිගට පහන පත්තු කරගන්න අපි වෙලා පොඩ සනාන් කරමු يعني මේ වැඩසටහන බලන්න අද දවසේ මේ පහන පත්තු කරලත් අද දවසේ ඉඳන් ආරම්භ කරත් අද දවසේ ඉඳන් Tamanට පටන් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි හැබැයි ඒක කරන්න ඕනේ වැඩ පිළිවෙලක් තියෙනවා පිළිවෙතක් තියෙනවා ඒක බිම කෙසෙල් කොලයක් එලලා නෑඹුලේ හදාගත්තු කිරිබත් සමහරක් වෙලාවට එලිඟි තෙල් පොඩ්ඩක් දාලා කිරිබතක් හදාගන්න කිරිබත් ගුලි 9ක් හදාගෙන ඒ 9 කෙසෙල් කොල උඩින් තියලා බුලත් කොල 9කුත් තියලා කැවුම් ගෙඩි 9කුත් තියලා කෙසෙල් ගෙඩි 9කුත් තියලා උතුම් බහිරව පච්චිර පහනක් පත්තු කරන්න 9:05ට තමන් අද දවසේ ඉඳන් මේ කටයුත්ත කරන්න තමන්ගේ දියුණුවක් දකින්න පුළුවන්. කෙටි දියුණුවක් වුණත් තමන්ට දකින්න පුළුවන් කාල හොරාවක් වෙනවා මේ ඉදිරි කාල සීමාව තුළ. එතකොට ධනස් මහත්තයා ඔබතුමා ඇහුවා භූමි දෝෂ තියෙනවා සමහරක් වෙලාවට මේ වගේ දෝෂ බලපානවා කොච්චර කරත් ඉතුරුක් නැහැ මේ ගෙවල් දොරවල් වලට ගිනවට ඉතුරුක් නැහැ. ඒ ප්‍රශ්න නිසා සමහරක් වෙලාවට කොච්චර ධනෙ ගෙනල්ලා තමන්ගේ ස්වාමියා ධනෙ ගෙනල්ලා බිරිඳට දෙනවා බිරිඳට දුන්නාට පස්සේ කරගත්තු දෙයක් නැහැ. සමහරක් වෙලාවට ස්වාමියාට කේන් තියනවා තරහා යනවා එතකොට මේ දෙන්න අතර ගැටීම් ඇති වෙනවා. ඔන්න ඔයගේ ප්‍රශ්න තමයි ධනස් මහත්තයා අද මේ දේවාල වලට එන්නේ. මේ වගේ තැන් වලට ඇවිල්ලා කතා කරන්නේ මේ වගේ දේවල්. අන්න ඒ වගේ තමයි විදේශගත හෝ වේවා ලංකාවේ හෝ ඔය ප්‍රශ්නේ හැමෝටම තියෙනවා. සමාජයේ තියෙන ප්‍රශ්න නිරන්තරයෙන් එන ප්‍රශ්න. එතකොට ඒවා निराවුල් කරගන්න පුළුවන් පැති තියෙනවා. ඒවට තමයි ධනස් මහත්තයා වතු සම්භාරය ගත්තොත් අපි ගත්තොත් සමහරක් වෙලාවට නිදහනයක් කියන්නකෝ. නිදහනයකට වැඩි අපි ගෙදර ගමුකෝ අපි. ගෙදර අත්තිවාරම් පටන් ගන්නකොට අපි මුල් ගලක් තියෙනවා. ඒ මුල් ගලට අපි සමහරක් වෙලාවට රත්තරන් කෑල්ලක් දානවා, රිදි කෑල්ලක් දානවා, මැණික් ගල් කෑල්ලක් සමහරක් වෙලාවට කඩතුළු වුණ මොනා හරි දෙයක් අපිට වටින කියන වස්තුවක් කැලිට අපි දානවා. එතකොට අපි ඒක නිදන්ගත කරනවා. ඇයි ආරක්ෂාවට අපේ ජීවිතේ අපේ භූමියේ මේ කරගෙන යන කටයුතු කිසිම නොපෙනෙන බලවේගයකින් අනිත් පැත්තෙන් එන යම්කිසි නරක පැත්තෙන් එන දේවල් වැළකීලා මට සිතක් සාන්තියක් උදා කරගන්න ලැබෙනවා. ඒ කියන්නේ අසුභ කිරණ අයින් කළා සුභ කිරණ වර්ධනය කරන්නද මේ සියලු වැඩ කටයුතු? අනිවාර්යයෙන්ම ධනස් මහත්මයා. එතකොට පංගුවක් අය දාලා තිනවා එතකොට නවරත්න මුදු පළදිනවා. ඒවත් යම්කිසි තාත් දුරට අයගේ නොපෙනෙන බලවේගයකට රෝගාකුල දේවල් වලට ඒ දේවල් Tamanට ශරීරේ පළඳනවා. අපි කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් රන් රිදී පළදිනවා. ඒ වගේම සමහරක් වෙලාවට මැණික් ගල් උපදාල ඉවරලා මැණික් ගලකින් කරන්න පුළුවන් දේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් දේවල් තියෙනවා දරස් මහත්තයා. ව්‍යාපාර කෝටිපතියෝ ඉන්නවා සමහරක් වෙලාවට මැණික් ගලේ වටිනාකම කෝටි ගණන්. එතකොට ඒක ඇතේ දාගෙන ඉන්නේ ඇයි? ඇයි යාලා ඒ සල්ලි මුදල් දිවියදම් කරලා ඒ වගේ දෙයක් අතේ පළඳ ගන්නෙ?
තමන්ටත් පුළුවන් මහ ලොකු කෝටි ගණන් වියදම් කරන්න ඕනේ නැහැ. තමන්ටත් පුළුවන් චූටි ගල් කැල්ලක් හරි අරගෙන තමන්ගේ අතේ තියෙන විදමට තමන්ට අතට පළඳ ගන්න. ඒක හැබැයි බල කරගන්න ඕනේ. උතුම් විෂ්ණු දෙවි හාමුදුරන් විෂ්ණු දහනෙන් බල කරගෙන ඒ දේ හරියාකාරව තමන්ගේ ශරීර කූඩුවට පළඳ ගන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතයට නොපෙන නරක පැත්තෙන් එන කිරණ තමන්ට එන්නේ නැහැ. ඒවා වැළකිනවා. තමන්ගේ ජීවිතය තුළ කරුණු කාරණා පැහැදිලි කරගෙන තමන්ගේ ජීවිතේ යන ගමන සාර්ථක කරගන්න පුළුවන් පැතිකඩවල් තියෙනවා. ඒකේ නොයෙකුත් පැති තියෙනවා ධනුස් මහත්තයා ගත්තොත්. ඒ වගේ දෙයක් සමහරක් කලාට අපි රජකාලි දන් ගත්තොත් රජතුමා රජවරු ගත්තත් සමහරක් කලාට රත්තරන් රිදී පළදගෙන රන් රිදී පළදගෙන එතකොට මේ මැණික් ආයිදී දේවල් පළඳගෙන ඒ වගේ දේවල් තියා නීතිය ඇයි ඒ කට්ටිය? යාලගේ ආරක්ෂාව. යාලා දන්නවා ඒකේ තියෙන බලය මොකද්ද කියන එක. ඇත්තටම ගත්තොත් මැණිකකත් බලය තියෙනවනේ. ඒ බලයනේ තියෙන්නේ. සමහරක් කලාට ඒ බලය. එතකොට ඒ බලය තමන්ගේ ශරීර කුළු රදාපවත ගන්න පුළුවන් කර්ම කාරණා තියෙනවා. මම දැන් අහන්නත් ගිය සමහරක් කලාවට දැන් අපි හිතමු ප්‍රබල ග්‍රහ අපලයක් වෙන්න පුළුවන්. ප්‍රබල දෝෂයක් වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් මැණිකකට පුළුවන් ද විසිකරලා දාන්න ලයින් කරලා දාලා ජීවිතේ සාර්ථක කරගන්න. ඒක තමයි තරම් බලයක් තියෙන්නේ. ඒක තමයි ඒකේ බලය. ඒ තියෙන බල සීමාව නෑ කියන්න බෑ කාටවත්. සමහරක් කලාවට යම් කිසි කෙනෙකුට යනවා අපි ගමු පුස්බරාග ගලක් හෝ යම් කිසි නැත්නම් අපි ගත්තොත් එක එක ගල් වර්ග තියෙනවානේ පුස්බරාග ගලක් කියන බුදුමාගවත් විශේෂ මැණික් වර්ග තියෙනවද මේ වගේ? බලවේග වලට උදාගත්ත ඔව් මං ගාව තියෙනවා විශේෂයෙන් මේ කියන්නේ ප්‍රබල අපල වලට පෙබල අපල වලට ඒවා ගොඩාක් දුරට පාවිච්චි වෙන්නේ විවිධ කොටිපති ව්‍යාපාරික අයගේ උදෙසා තමයි ගොඩක් දුරට මට මේ දේවල් මේ කතා කරලා ලබා ගන්නෙ මොකද ඇත්තටම ධනාකර්ෂණය ඇති වෙන විදිහ ධනාකර්ෂණය ලැබෙන විදිහක් ඒක විශේෂ ධනාකර්ෂණය ලැබෙන විදිහක් ඒ කියන්නේ මොකද ඒකේ විශේෂ ඒ කට්ටියට ගන්න කෙනෙකුට ඒක පැහැදිලිව අපි දෙනවා ඒ කියන්නේ මොකද මේක සමහරක් කාලාට මිනිස්සු හිතනවානේ මේ ගල ඇත්ත ගලද්ද බොරු ගලද්ද කියන එක දන්නේ නැති අය ඉන්නවා ඒ අයට ඒ අයට හඳුනා ගන්න පුළුවන් විදියට ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන නීතිමේ දේවල් නීතිමේ ලියකියවිලි පදනම් කරගෙන ඒ ගලේ කෙනාට ලැබෙන සලස්සනවා සමහරක් කාලවල මේකේ தත්ත්ව සහතිකයක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ ගලේ කිසියම් විද්‍යාත්මක පදනමක් තියෙනවා නම් මේ සියලු දේවල් ඔබතුමා ලබා දෙනවා සියලු දේවල් එක්කම මම ලබා දෙනවා ඕනෑම ගලක් ඕනෑම වටනා කියන තරමකට Tamanta ඔබින විදියට තමන්ගේ ජීවිතය තුළ කුඩා එක සමහරක් කාලවල කෝටිපතියෙක් වෙන්නත් පුළුවන් සමහරක් කාලවල නැති කෙනෙක් වෙන්නත් පුළුවන් ඒ කෙනාගේ ඉඳන් උසස් කෙනාට යනකම්ම තියෙන විදියට කරන්න පුළුවන් දේවල් මේ සම්බන්ධව තමන්ට ශරීර කූඩුවට තමා ඒක ගොඩක් දුරට ධනාකර්ෂණය ලබා කරගන්න තමයි ওই දේ පලන් දෙන්නේ. තමන්ගේ තියෙන ග්‍රහ දෝෂ අන්ධකාරවල නිසා, තමන්ට ග්‍රහ බලපෑම් නිසා, අපල උපද්‍රව නිසා වෙලාවක් බලන්න ගියත් සමහරක් වෙලාවට ওই වෙලාවෙනුත් කියවෙනවා මේ මට මේ විදිහට අපල උපද්‍රව තියෙනවා. බැද්දලා කෑල්ලක් අරගෙන මම රිදී මේ කූපුවකට දාගෙන පලන් දගනි. මේ අපල උපද්‍රව දුරු වෙනවා. එතකොට මේ මෙන්න මේ මැණික් ගල් කෑල්ලක් අරගෙන මෙන්න මේ අතට මුද්දක් හදලා රිදී සමග පලන් දගනි. ඔයගෙ තියෙනවනේ ධනස් මහත්තයා. ආන් ඒ වගේ තමයි මේකේ බලයක් තියෙනවා. යම්කිසි මොකද ඒක වෙදගලක් හා සමානයි. අපි ගත්තොත් සමහරක් කාලාට බෙහෙත් ඖෂධයක් හා සමානයි. තමන්ගේ ජීවිතයට ධන ආකර්ෂණය ලැබීම, අන් අයගේ ආකර්ෂණය ලැබීම, තමන් නොසිතන ආකාර දෙවස්තු සම්භාරවල තමන්ට ලැබෙනවා. ඇත්තටම කියන්නේ මොකද ඔය ගොඩක් දුරට ඒ අයට කරගන්න පුළුවන් දේවල් තියෙනවා ඒ හරහා. මේ පැත්ත ගත්තොත් මොකද විශේෂම දැන් ධන ආකර්ෂණය වගේම ජන ආකර්ෂණයත් වටනවනේ. දැන් ළඟදිත් එනවනේ මේ මැතිවරණ උණුසුමක් තියෙනවා. එතකොට ජන ආකර්ෂණය පැත්ත පිළිබඳව තුනක් වෙනවා. ප්‍රබල තෙල් වර්ග යන්ත්‍ර වර්ග මේ මැණික් වර්ග මේවා ඇත්තද මේවට පුළුවන්ද මෙහෙම ජනාකර්ෂණය කරන්න ධනාකර්ෂණය කරන්න ජීවිත ඉහළට ඔසවලා තියන්න පුළුවන්ද මේ පුළුවන් දනස් මහත්තයා ඒක ඉතින් තමන් හදා ගන්න ඕනේ තමන් මේ ධම්ම පලියට තමන්ට වෙන්නේ නැහැ මම අර කිව්වේ গুপ্ত සාත්‍රේ හරහා গুপ্ত බලවේග හරහා තමන්ට තියෙන ග්‍රහ දෝෂ අන්ධකාරවල දුරු කර ගන්න ඕනේ ග්‍රහාපල උපද්ද දේවල් නැති කර ගන්න ඕනේ ඒ ග්‍රහාපල උපද්දව නැති කරගෙන තමන්ගේ ජීවිතයේ සතුට සමාදානය හොයන කෙනෙක් නම් මෙතන බුද්ධිය පාවිච්චි කරලා කරන කෙනෙක් නම් එයාට පුළුවන් ගමනක් යන්න මට පුළුවන් එයාට ගමනක් හදලා දෙන්න හැබැයි නැතිනම් කතා කරන සැරේට ගුරුන්වහන්සලා පස්සේ යන කෙනෙක් නම් එයාට කවදාකවත් තැනක් හදා ගන්න බෑ සමහරක් කාලවලට ඇත්තටම කියන්නේ මංගාවට කතා කරන ගුරුන්වහන්සලාට අහුවෙලා සමහරක් කාලවලට 20 දෙනෙකුට සල්ලි දැම්මා පංගුවක් කට්ටිය 10 දෙනෙකුට සල්ලි දැම්මා කියලා මට කතා කරනවා වේද මහත්තයා ඔබතුමත් එහෙම වුණොත් කොහොමද කියලා අහනවා මගෙන් මම කොහොමගේ විශ්වාසයක් නැත්තම් මං ගැන විශ්වාසයක් නැත්තම් මං ගැන විශ්වාස කරන්න බෑ ඉනං මට තව රුපියලක් දාන්නත් එපා මම තමුන්ට පඩුරක් අස් කරලා බාර කරලා දෙන්න මට කරන්න පුළුවන් එකම දේ එච්චරයි කියලා ඒ වගේ තමන්ට පුළුවන් කෙනෙකුට තමන් විශ්වාස කරගන්න තමන්ට ඒ විශ්වාසය ගොඩනගාගෙන තමන්ගේ ජීවිතය හදාගන්න. තව දෙයක් කියන්න ඕනි ධනුස් මහත්මයා මේ ලංකාව තුලත් විශේෂ කාල හෝරාවක් මේ ඉදිරි කාල හෝරාව මම මුලින්ම දැනුවත් කරා. මම ආන්නේ ගියේ මොකද වෙන්නේ ඉදිරියේද කියලා. ඇත්තටම කියනවා නම් මොකද විශේෂ කාල හෝරාවක් වෙනවා ලොකු වෙනස්කම් කීපයක් වෙනවා. රටට සුබදායක කාල හෝරාවක් වෙනවා. කවදාකවත් වැරදීමක් වෙන්නේ නැහැ වරද්දක් කරන්නත් බෑ. කිසිම කෙනෙකුට නැවත ආපහු ඇගිලි පෙගිලි ගහන්න බෑ. නිසි කාල හෝරාව තුළ මේ අපේ දුප්පත් ජනතාවට, ඒ වගේ මේ ලංකා භූමියේ ඉන්න ජනතාවට, විදේශගත වෙලා ඉන්න අපේ සෙමිකයන්ට, සියලු දෙනාට සුබදායී කාල හෝරාවක් ඉදිරියට අත්පත් වෙනවා. හොරු අහුවේද හොරු හිරේයයිද හොරු නිදහස් වේද?
mama ada kian nang etram kian mukut anawe kiak meka mema denne me anawe kian animarin satta wenawa labana januari wenakota januari februari maret kala horawat tula wisesa pebala pebalat deyo wisala wisala pebalat deyen hitupa pebalayo ඇත්තටම සිරගත වෙන්න වෙනවා. ඒක ස්ථිරයි සහතිකයි. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. හේතුව මොකද? මේ ග්‍රහක මණ්ඩලයේ ග්‍රහ චක්‍රය කැරකෙන තුල ඒ අයගේ ග්‍රහ පිහිටීම් එක්ක එයාලගේ තියෙන ලග්න පලාපලත් එක්ක අපි විස්තර බලනකොට අපිට ඒ විස්තර පැහැදිලි වෙනවා. ඒ මම අර පැහැදිලි කරලා දෙන්නේ ඒකයි. ජනවාරි පෙබරවාරි වගේ වෙනකොට අනිවාර්යයෙන්ම කීප දෙනෙකුට සිරගත වෙන්න වෙනවමයි. ඒක කාටවත් වළක්වන්න බෑ. ඒ විදිහට ප්‍රබල අනාවැකි අනාවරණ සඳහන් කරද්දී ජ්‍යොතිෂ්‍ය පිළිබඳවත් අපි සඳහන් කරමු. සුබ ලග්න තියෙනවද? අසුබ ලග්න තියෙනවද? ඉදිරියේ මොන වගේ වේද? ලග්න කීපදයක් තියෙනවා. විශේෂයෙන්ම මේක බලපානවා විදේශගත අයට. මොකද හේතුව විදේශගත අයට විතරක් බලපාන්නේ හේතුව කියලා පංගුවක්යි හිතයි. ඒක කියන්නේ හේතුවක් තියෙන නිසා. මේ අයට මොකද මුහුද්දිය කලිවලින් එපිට ඉන්නේ. එපිට ඉන්නකොට මේ දින මේ ග්‍රහ මණ්ඩපයේත් එක්ක ග්‍රහ මණ්ඩපේ වෙනස් වෙන්නේ නැහැ ධනුස් මහත්මයා. එයා විදේශගත වුණායි කියලා තියෙන දෝෂ වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙන්න මේ ලග්නාධිපතිනියන්ට පුළුවන් සමහරක් කාලවලට අපි ගත්තොත් මොකද එන 22 මේ එන 22 වෙනිදා කටක මාරුවක් තියෙනවා විශේෂ කටක මාරුවක් එනවා ඒ කටක මාරුව තුළ කටක ලග්න හිමියන්ට සමහරක් කාලවලට අසුබදායක දේවල් වෙනවා මම කියන්නේ මේ ඒ ලග්නයේ තුළට එතකොට ඒ ගහ මාරුවීමත් එක්ක විශේෂ ලග්න තුනක් තියෙනවා ඒ ලග්න තුනට පෙබලත්යෙන් ගන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. පෙබලත්යෙන් කියන්නේ ඉහළම ප්‍රබලත්වයෙන්. එතකොට එයා දැනගන්න ඕනේ මට ධන ආකර්ෂණය ළඟා කරගන්න ඕනේ කොහොමද කියන එක. අපි යාට ධනයක් දෙන්න නෙමෙයි ධනස් මාත්‍ය මම මේ කියන්නේ. එතකොට මම යාට ටිකට් එකක් අඳලා දෙන්නත් නෙමෙයි මම මේ කියන්නේ. එතකොට එයා දැනගන්න ඕනේ ධන ආකර්ෂණය ලැබෙන්නේ කොහොමද? මම මේ මගේ ලක්නේ මේ කියන්නේ. එතකොට ඒ ලක්නේට වෙන්න ඕනේ කොහොමද? කෙරෙන්න ඕනේ කොහොමද කියන එක කතා කරන්න. කතා කරාට පස්සේ මම පැහැදිලි කරන්නම්. ලක්නේ ගත්තොත් ඇත්තටම කියනවා සුභම සුභ ලක්නේ තමයි සිංහ. මිතුන, මීන. ඔය ලක්න තුනට ප්‍රබලත්වයෙන්ම Tamanට වාසනාව ලං කරගන්න පුළුවන් ලග්න තුනක් වෙනවා මීන ලග්නය ඒ වගේම සිංහ ලග්නය කියන ඒ ලග්න තුනේ ප්‍රබලත්වයක් තියෙනවා සහයෙන් ප්‍රබලත්වයක් මේ ගෙවෙන කාල හොරාව තුල ඒකේ රදාපවතිනවා දවස් ඉදිරියට අද ඉදන් දවස් 14කට බලපානවා ඒ දවස් 14 තුල Taman යම් කිසි ලොතරැයියක් අරගෙන හරි නැතිනම් සමහරක් වෙලාවට Tamanට වැඩි දියුණුවක් ළඟා කරගන්න පුළුවන් ව්‍යාපාර කටයුතු කරන තැන උසස් වීමක් සමහරක් වෙලාවට Tamanට ව්‍යාපාර කටයුත්තක් කරගෙන Taman කඩා හිල්ලා ඉන්නවනම් ඒකේ දියුණුවක් දකින්න පුළුවන් ඒ වගේ Tamanට අර හිසේ කඩාගෙන වැටෙනවා හා සමානවම Tamanට නිකන් අර Tamanට නිදහනයක් පාළ වුණා සමානයි. ඒ වගේ දේවල් ලැබෙන කාල හෝරාවක් මේ ගෙවෙන කාල හෝරාව තුල දිදිරියට දින 14ක් තියෙන දින 14 තුල තමන් මහන්සි වෙන්න. තමන් එක තැන ඉදියයි කියලා තමන්ට උඩින් පහත් වෙන්නේ නැහැ. තමන් මහන්සි වෙන්න. තමන් මහන්සිලා හැබැයි තමන්ට ඒ දේ ලග්නාධිපතිනියන්ට යම් යම් පුද පූජා කටයුතු කීපයක් තියෙන පුද පූජා කටයුතු කරගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න බලන්න. තමන්ට උනත් ඒ දේවල් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ සියලු දේවල් එකතු කරලා ගත්තට පස්සේ ජීවිත සාර්ථක වෙන්න, ජීවිත දියුණු වෙන්න, ජීවිත තව තවත් සුබ වෙන්න වෙනද වගේම අපිට අවසාන වශයෙන් හොඳ උපදේශයක් ලබා දෙමු. ඇත්තරම කියන්නේ රටේ ජනතාව බුද්ධිමත් ජනතාවක් ඉන්නවා. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ පැහැදිලි කරන්න. මොකද විදේශගතලා ඉන්න සැමිකුත් ඉන්නවා අපේ ලංකාව තුලින්. ඒ අයටත් මම මේ කියන්නේ තමන් යහපතක් කරගන්න පුළුවන් විදිහට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් විදිහට ජීවිතේ ਸਰව ප්‍රකාර කරගන්න පුළුවන් විදිහට හොඳට තමන් මනසින් තමන්ගේ දියුණුවෙන් ඇති කරගෙන තමන්ගේ දියුණුවෙන් ඕන නම් තමන්ට ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න ඕන නම් තමන්ගේ බුද්ධිය පාවිච්චි කරන්න. තමන්ගේ බුද්ධිය පාවිච්චි කළා තමන් හොඳට කල්පනා කරලා බලලා තමන්ට කරගන්න ඕනි පුද පූජා කටයුත්තක් හෝ සමහරක් ලාට තමන් හිතනවා ඇති පුද පූජා කටයුත්තක් වට දෙයි හාමුදුරන්ගේ පැත්තෙන්ම කරන දේවල් දෙකක් නෑ තමන් ඕනම ආගමක ඉන්නවනම් තමන්ගේ ආගම පළවෙනි තැන කරගන්න තමන්ගේ ආගම තන පළවෙනි තැන කරගෙන තමන්ගේ ජීවිතේ තමන් මැරෙනවයි කියලා හිතන්න තමන් අන්න අයගේ දේවල් උත්සාහ කරන්න එපා තමන්ගේ දෙයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න තමන් ජීවිතේ තුල තමන් අදහන ආගම හිත පිරිසුදු අදහන්න තමන් කිසිම තැනකට ගිහිල්ලා කිසිම දෙයක් අන් විදිහට පාවිච්චි කරන්න එපා තමන්ගේ දියුණුව සඳහා තමන්ගේ පවුල රැකීම සඳහා තමන් ඕනම තැනකට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න තමන් විශ්වාස කරගන්න තමන්ව විශ්වාසයෙන් තියාගන්න ඒ විශ්වාසයේ පරිදි තමන්ට ජීවිතේ ගොඩ ගන්න පුළුවන් මට කියන්න තියෙන්නේ හැම දිනාටම සුබදායක කාල හෝරාවක් වෙන්න ප්‍රාර්ථනා කරනවා ඒ වගේම යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පීඩාකාරී ජීවිතවලට මම පිහිට වෙනවා ඒක සත්‍යයි එහෙමනම් ඔන්න මේ පණිවිඩයත් එක්ක අද දවසේදී අරගෙන ආ වැඩසටහනෙ සමු ගන්නවා තවත් දවසක මුණ ගහලා කතා බහ කරමු ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අයිබෝන් තෙරුවන් සරණයි ද
Danush Lok SL YouTube nali kawisin di tripat karena latar wedesarahan vala sampat daya kya laba dina datta ha turuturu vala bagaima oge worthya pilibandhava sampurna bagaima ohu satuve mema turuturu hudek parikshanaya ha avabodhaya arambaya idiripat kara atha mema karunu magin kisivekata ho kisindu viswasayakata avamana kirima mema nali kawe arumana nove mema karunu viswasa kirima ho nokirima oba satuve mema karunu moolika karagena sidu karanna wu kisindu mudal ganadunuwak sandaha Danush Lok SL YouTube nali kawa waga kiyenu narabe.